සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම විශේෂයෙන්ම ඔබව අද සජීවීව හමු වෙන්න කල්පනා කරේ කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. ඔබ දන්නවා දැන් පසුගිය සැප්තැම්බර් 21 කින් පසුව මුළු රටම පෙළ ගැහිලා ඉන්නවා ඊළඟ විජයග්‍රහණය වෙනුවෙන්. ඒ තමයි මහමැතිවරණය ලබන නොවැම්බර් මාසේ 17 වෙනිදා පැවැත්වීමට නියමිත. මේ මහමැතිවරණය අභිමුව ඉඳගෙන ජනාධිපතිවරණයේදී වගේම දැන් නැවත විවිධ වැරදි ප්‍රචාරයන් යොමු වෙමින් තිබෙනවා සමාජය තුළ, සාකච්ඡා වෙමින් තිබෙනවා, විවිධ පෝස්ට් නිර්මාණය වෙමින් තිබෙනවා වැරදි අදහස් සමග. දේ පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරන්නත්, ඒ වගේම මේ වෙලාවේ අධ්‍යාපන ශේෂය තුළ මතුවලා තිබෙන ගැටලු කීපයක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්නත් තමයි ඔබ හමුවෙන්න කල්පනා කරේ. එකක් තමයි දැන් අධ්‍යාපන ශේෂය මේ වෙනකොට ටිකක් ආන්දෝලනයකට තුඩු දීලා තිබෙනවා. ගුරු උපදේශකවරුන් පසුගිය සැප්තැම්බර් මාසේ 30 වෙනිදාෙන් පසුව ඔවුන් වැඩ බාර නොගත් ගුරු උපදේශකවරුන්ට පාසල් වලට යන්න කියලා පළාත් වලින් කලාප වලින් නියෝග නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම සංවර්ධන නිලධාරීන් පාසල් තුල සේවය කරන ඔවුන්ට විවිධ ස්ථානවලට රටේ විවිධ ස්ථානවලදී ස්ථාන කීපයක ඔවුන්ව නැවත වෙනත් ස්ථානවලට ස්ථානමාරු කරමින් තිබෙනවා. එකක් මේ කරුණු දෙකටම අදාළව අපි අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු කළා. ගුරු උපදේශකවරුන්ගේ ප්‍රශ්නට අදාළව අපි ඉල්ලා සිටියා මේ මැතිවරණය අවසන් වෙලා දෙසැම්බර් 31 වනතුරු ඒ තීරණය මදක් පසකට තබන්න. මොකද අලුත් ආණ්ඩුව බලයට පත් වුණාට පසුව ඔවුන් සම්බන්ධයෙන් මේ තීරණේ නැවත සමාලෝචනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි සංවර්ධන නිලධාරීන් සම්බන්ධිනුත් එහෙමයි අපි ඉල්ලා සිටියා. මොකද සංවර්ධන නිලධාරීන් සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් පසුගිය ආණ්ඩුව සුසිල් ප්‍රේමජාන්ත අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාලේ පැවතුණු ආණ්ඩුව මේ සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් උසාවී තිබුණු නඩුවට අදාළව උන් සමතේකට පත් වුණා. මුන් සියලු දිනාටම නැවත ගුරු සේවයේ රැකියා ගුරු සේවයට අන්තර්ගහණය කරනවායි කියලා. නමුත් දැන් තමයි අනාවරණය වෙලා තිබෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ඔවුන්ව රැවටිල්ලකට ලක් කරලා තිබෙන්නේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව තමයි අධ්‍යාපන අමාත්‍යංශය මේ එකඟතාවයට ඇවිල්ලා තියෙන්නේ, සමතේට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ උපාධිධාරීන්ට පාසල්වල ගුරු සේවයට අන්තර්ගහණය කරනවාට විරුද්ධ වෙලා තිබෙනවා. මේක තමයි ඒ සම්බන්ධ තියෙන තත්ත්වය. ඉතින් මේකෙද්දිත් අපි ඉල්ලා සිටියා මේ ප්‍රශ්නය පසුගිය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව විසඳ ගන්න තුරු ඔවුන් මේ ස්ථානමාරු කිරීම අත්විටුවන්න නතර කරන්න කියන ඉල්ලීම අපි කරලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් මේ විභාග ඕ ලෙවල් විභාග ඇගයීම් ගාසු සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවලා තිබෙනවා. මේ වන විටත් ප්‍රතිඵල නිකුත් කළ සැලකිය යුතු දින ගාණක් ගත වෙලා තිබෙනවා. නමුත් මේ වන තුරු ගාසු ගෙවලා නැහැ. ඒ සම්බන්ධෙමුත් අපි ගුරු සේවා සංගමේ ලෙස එකක් ඉල්ලීමක් කරා විභාග කොමසාරිස්වරයන්. ඒ වගේම දුරකථන මගින් ඔහුත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළා. එහිදී ඔහුගේ පැත්තෙන් අවධාරණය කරපු කාරණේ තමයි මේ ගාස්තු සංශෝධනය වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සංශෝධිත ගාස්තු වලට අනුව නැවත මේ විභාග ඇගේම් ගාස්තු සංශෝධනය විය යුතුයි. ඒ කියන්නේ ගාස්තු ඉහළ දාලා තිබෙන ඊට අනුව මේක සංශෝධනය වෙන්න ඕන. ඒ නිසා යම් ප්‍රමාදයක් සිදු වෙන බව තමයි ඔහුගේ පැත්තෙන් අපිට කරුණු ලෙස වාර්තා කළේ. කෙසේ වෙතත් ඒ ප්‍රශ්නටත් අපි මැදිහත් වෙමින් තිබෙනවා. ඉතින් මේ වගේ අපි දන්නවා මේ මොහොතේ සමහර ප්‍රශ්නවලට මේ තියෙන තාවකාලික ආණ්ඩුවක් බාරකාර ආණ්ඩුවක් යම් සංක්‍රමණීය අවධියක් තමයි දැන් මේ ගත කරමින් තිබෙන්නේ. නොවැම්බර් 14න් පසුව තමයි සම්පූර්ණ ආණ්ඩුවක් රටට නිර්මාණය වෙන්නේ. එතෙක් සමහර ප්‍රශ්නවලට අපිට විසඳුම් හොයාගන්න වෙන්නේ ඒයින් අනතුරුව. ඒ නිසා දැනට සිද්ධ වෙලා තිබෙන ඇත්තරම මේ අමාත්‍යංශ දෛනික කටයුතු පවත්වාගෙන යමින් ඉදිරියට යන්න තමයි මේ කෙටි කාලය තුල සිද්ධ වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ කාල සීමාව තුලත් පැන නගින ගැටලු සම්බන්ධයෙන් අපි යම් මැදිහත් වීමක් සිදු කරමින් තිබෙනවා. ඒ වගේම දැන් ඔබ දන්නවා ලබන නොවැම්බර් 14 යළි අපිට තීරණාත්මක මැතිවරණයක් එනවා. ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව ඉතාමත් හොඳ තීන්දුවක් ගත්තා. මේ රටේ ප්‍රභූ දේශපාලනය, මේ දේශපාලන සංස්කෘතිය, මේ දූෂිත දේශපාලනය අවසන් කරන්න ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. අපි විශ්වාස කරනවා මේ තීන්දුව තවදුරටත් ඉදිරියට යමින් ලබන නොවැම්බර් 14 මුළු රටේම ජනතාව මේ පාර්ලිමේන්තුව සුද්ධ පවිත්‍ර කරන කටයුත්තට අත තියාවි. පාර්ලිමේන්තුව තුළ එක පැත්තකින් ප්‍රමාණාත්මකව ඉහළ ප්‍රබල ආණ්ඩුවක් නිර්මාණය කරන්න
පාර්ලිමේන්තු itu නියෝජනයක් ලබා දෙන්න ඔබ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි එය ප්‍රමාණෙන් පමණක් වැඩි එකක් වුණාට ප්‍රමාණවත් නැහැ. එය ගුණාත්මකවත් ඉහළ පාර්ලිමේන්තුවක් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. මෙතෙක් හිටපු වංචනිකයන් දූෂිතයන් හොර තක්කඩින් වෙනුවට මේ රට ගොඩනගන්න පුළුවන් මේ රට අනාගත පරපුරට හොඳ රටක් බවට නිර්මාණය කරන්න පුළුවන් ගුණාත්මක බවින් පිරිපුන් පාර්ලිමේන්තුවකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ප්‍රමාණෙන් වගේම ගුණෙන් ඉහළ පාර්ලිමේන්තුවක් අපි ලබන නොවැම්බර් 14 නිර්මාණය කරන්න හැමෝම සූදානම් වෙමු. මේ වෙනුවෙන් අපි කටයුතු කරමු. විශේෂයෙන්ම මේ රටේ ගුරු පරපුරෙන් ඉල්ලනවා. ගුරු විදුහල්පතිවරුන් ගෙන් මම ඉතාමත් ඕනෑකමින් සහෝදරත්වයෙන් ඉල්ලනවා. පසුගිය මැතිවරණයේදී ඔබ ඉතාමත් ප්‍රබල දායකත්වයක් වැඩ කොටසක් මේ ආණ්ඩුව නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඔබේ පැත්තෙන් ඔබ ඉතාමත් ඉහළ වැඩ කොටසක් සිදු කළා. ඉතාමත් හොඳ පියවරක් ඉදිරියට ලැබුවා. ඒ පියවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් අපේ ඊළඟ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපේ පැත්තෙන් ඉහළම දායකත්වය ලබා දෙමු. විශේෂයෙන්ම මම ඉල්ලනවා ඔබේ හඬ අතිශයින් ප්‍රබලයි. ඔබ කියන දේ රටේ ජනතාව අහනවා. විශේෂයෙන්ම ඔබේ දරුවන්ගේ දෙමව්පියන් ඔබේ හඬට සවන් දෙනවා. ඔබේ අපේ දෙමව්පියන් ඒ නිසා ඒ දෙමව්පියන් වෙත ඔබේ පණිවිඩය රැගෙන යන්න මේ ඉදිරි මාසයකටත් අඩු කාලයක් අපිට තිබෙන්නේ. අද 13 වෙනිදා අපි දැන් ලබන මාසයේ නොවැම්බර් 11 වෙනිදායින් ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. ඒ නිසා අපිට මාසයකටත් වඩා අඩු කෙටි කාලයක් ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ කෙටි කාලය ඇතුළත ඔබ උපරිම මැදිහත් වීම කරමු, කැපවීම කරමු, යළි පාසල් මට්ටමින් සංවිධානය වෙමු. පාසලේ දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කරන ක්‍රියාවලියට අවතීන වෙමු. ඊළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත්, ප්‍රබල, ඒ වගේම ප්‍රමාණෙන් සහ ගුණෙන් ඉහළ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න අපි හැමෝම මැදිහත් වෙමු, දායක වෙමු. දැනටමත් අපි දන්නවා රට පුරාම ගුරුවරු විදුහල්පතිවරු ඒ වෙනුවෙන් හොඳ සූදානමකින් ඉන්න. ඔවුන් දැනටමත් ඒට අදාළ පූර්ව සංවිධාන කටයුතු වල නියැලෙමින් ඉන්න. ඒ වගේම ඔබ දන්නවා මේ මැතිවරණයට අපේ රටේ දිස්ත්‍රික් ගණනාවක් නියෝජනය කරමින් ගුරුවරු විශාල පිරිසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කරන්නත් මැදිහත් වෙමු. මේ වගේම මාලිමාවේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ශක්තිමත් කරන්න ඉදිරියට ගෙන යන්න ඔබ සියලු දෙනාම මැදිහත් වෙමුයි කියන ඉල්ලීමක් කරනවා. ඉතින් අපි ලබන පසුගිය සැප්තැම්බර් 21 පළමු අඩිතාලම දැම්ම අපේ රට වෙනස් කරන්න, මේ රට පුනරුදුවියක් කරා ගෙන යන්න ඕන කරන පළමු අඩිතාලම අපි දාලා තිබෙනවා. ඒ අනුව දැන් ක්‍රමානුකූලව රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් නව ආදර්ශයන් රටට සපයමින් මේ පාලනය ඉදිරියට යමින් තිබෙනවා. ඉතින් ලබන නොවැම්බර් 14 පසු අපිට පුළුවන් ආණ්ඩුව සම්පූර්ණ කරගෙන ඉදිරි වැඩ කොටස ඉදිරියට ගෙන යන්න. ඒ වගේම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ඕන කරන මූලික අඩිතාලම දමමින් ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රතිපත්ති සමුදාය අපිට රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ලබන නොවැම්බර් මාසේ 14 වෙනිදා මහමෙතුරෙන් පසුව. ඒ වෙනුවෙන් අපි කවුරුත් වෙහෙස මහන්සි වුමු. විශේෂයෙන්ම මම ඉල්ලනවා පසුගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී යම් ප්‍රමාණයක පසුබෑමකට ලක්වෙච්ච ආසනවල දිස්ත්‍රික්කවල ගුරුවරු විදුහල්පතිතුරුන්ගෙන් මම ඉල්ලනවා ඔබ වැඩි මැදිහත් වීමක් ඒ ප්‍රදේශවල කරන්න. ඔබ වැඩි මැදිහත් වීමක් කළා ඒ ප්‍රදේශ ඊළඟ මැතිවරණයේදී වඩාත් ඉහළ ජයග්‍රහණයක් අත්පත් කරගන්න මැදිහත් වෙමුයි කියන ඉල්ලීමත් කරමින් එහෙමනම් අදට ඔබෙන් සමු ගන්නවා. යලි අවශ්‍යතාවය පැන නගින පරිදි අපි හමුවෙමු. ඉතින් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහි හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අදට නවතින සමා වෙන්න. තව කාරණයක් තියෙනවා මට මුලින් පටන් ගන්නකොට කිව්වා වගේ විශේෂයෙන්ම දැන් පසුගිය ජනාධිපතිවරණයට පෙර මාලිමාව ගැන අපි ගැන විවිධ ප්‍රබන්ධ විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. 21 රාත්‍රී ලේ වැගිරීමක් වෙයි කිව්වා. ඒ වගේම ඩොලර් එක 400ට යනවා කියලා කිව්වා. කොටස් සිලඳ පොළ කඩන් වැටෙනවා කියලා කිව්වා. IMF එක අහපු හැරලා යනවා කියලා කිව්වා. විදේශ සම්බන්ධතා ගොඩ නැගෙන්නේ නැහැ කියලා කිව්වා. විදේශ සම්බන්ධතා නැති ආණ්ඩුවක් නිර්මාණය වෙනවා වගේ අදහස් පළ කළා. මේ වගේ විවිධ විදිහේ වැරදි අවබෝධයන් රට තුළ ගොඩනගන්න උත්සාහ කළා. ඒ සියල්ල අද ප්‍රබන්ධ පමණක් බවට පත් වෙලා තිබෙනවා. ඒ සියල්ල බොරු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් නැවත රාජ්‍ය සේවකින්ගේ නිමාඩු අඩු කරන බවට යම් ප්‍රචාරයන් දියත් කරමින් තිබෙනවා. ඒ වගේම පාසල් වේලාව පැය 6 වෙනුවට 8ක් දක්වා දීර්ඝ කරන බවට විවිධ ප්‍රචාරයන් ගෙන යමින් තිබෙනවා. මේ වගේ විවිධ අවලාද මඩ ප්‍රචාරය කරමින් තිබෙනවා. ඒ වගේ අපිට ආරංචි වුණා අස්සසුම
laban aye gi asya sumana terkarna wagi vivida prachara gi niyamin tibena samewa sampurna asatya boru prachara satura visin nagana avalada pamanai pasugiya metivaranedi ounge avalada siyalla me sati tuna athulata boru bawata patthila tibena ithin me avaladat laban parlimenthu metivaranen pasu boru bawata patena namuth api oben illanawa me dewal walata ravetenna epa samahara ape vimasana me ettada kiyala sampurna asatya nisa e karunu pilibandawat avuda avabodayak saha avadanayak tiyaganimui kiyana illimath yojanawat karamin ehenam adata obin samaganna silu denatama jayagrahayi heta dawasak prarthana karanawa.